ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම චානුක වීරකෝන් මම කවි වික්‍රමසිංහ අතත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පොලිස්පති පූජි ජයසුන්දරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නියට යන්න තීරණය කිරීම ලැබුණු මාස 31 දක්වා කල්යයි කල්ුවේදී දුම්රිය ගැටි වන අලිය කුමාරුට දිවයිනේ ප්‍රදේශ රසකට අද දිනේ වැසි සහ තද සුළං ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මැද පෙරදිග සංචාරයක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගුණකර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේද නැත්ද යන්න පිළිබඳව සලකා බැලීමට ලබන මාස 31 වෙනිදා එය යලි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. මෙවන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගුණකර තිබෙනවා. අද දින පෙත්සම කැඳවුණු ලැබුවේ ප්‍රසන්න ජයවර්ධන එල්.ටී.බී. දෙහිදෙනිය සහ එස් තුරේරාජා යන ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. සාධාරණ හේතුවක් නොමැතිව තමා අනිවාර්ය නිවාඩු යැවීම මගින් සිය මූලික අයිතිවාසිකම් කඩවි ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කාර පූජි ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. නඩුවේ වග උත්තර කරුවන් වන්නේ වැඩබලන පොලිස්පති සීටී වික්‍රමරත්න හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නීතිපතිවරයා සහ කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයි. 2018 ඔක්තෝබර් මාසයේ සිටම තමන්ට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම් වලට සහභාගී වීමට අවස්ථාව නොලැබුණු බව පූජි ජයසුන්දර මහතා තම පෙත්සමේ සඳහන් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අදාළ උපදෙස් පිළිබඳව ඔක්තෝබර් මුල් සතියේදී එවක සිටි ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා තමන් දැනුවත් කළ බවයි. රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට ඍජුව ජනාධිපතිවරයාට වාර්තා කරන ලෙස නියෝග කර තිබූ බවද පූජි ජයසුන්දර මහතාගේ පෙත්සමේ සඳහන්. ඔහු පෙන්වා දෙන්නේ ත්‍රස්ත ප්‍රහාරයක සූදානම පිළිබඳව තමන් මුලින්ම තොරතුරු දැනගත්තේ 2019 අප්‍රේල් මස 9 වෙනිදා පැවති බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමේදී බවයි. පසුව රාජ්‍ය බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ලිපියකින් තමන්ට මේ බව සම්බන්ධයෙන් දැනුම් දුන් බවත් එම ලිපිය අදාළ ක්‍රියාමාර්ග සඳහා ඉහළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට යොමු කළ බවත් පොලිස්පතිවරයා පෙත්සමේ සඳහන් කර තිබෙනවා. මඩකලපුව මාර්ගයේ ගල්ඔය ප්‍රදේශයේදී අදාළියම තැපැල් දුම්රියේ ගැටීමෙන් කෙනෙක් මියගොස් තිබෙනවා. අදාළියම එකට පමණ ගල්ඔය සහ හතරස්කොටු අතර ප්‍රදේශයේදී මෙම කෙනෙක් හා අලිපැටවකු දුම්රියේ ගැටී ඇති බව දුම්රිය පාලක බැතිරිය පැවසුවා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ මාස 6ක පමණ අලිපැටවා මෙහිදී බරපතල තුවාල ලපා ඇති බවයි. අනතුර හේතුවෙන් අද අලියම මඩකලපුව මාර්ගයේ දුම්රිය දහවනේ පැය දෙකකින් පමණ ප්‍රමාද වුණා. කවුටුල්ල ජාතික වනෝද්‍යානයේ සිටින අලින් පාර මාරුවන ස්ථානයක් ආසන්නයේ මෙම අනතුර සිදු පැතිබෙනපා. අනතුර සිදු වූ ස්ථානයට කිලෝමීටරක් පමණ දුරින් වනාලි මාරුවන ස්ථානයක් බවට පෝරු ප්‍රදර්ශනය කර ඇති අයුරුයි මේ. මට මෙතනින් මෙතන ගේට්ටු හිටපු එක්කන කතා කරලා කියලා හිටන් තමයි අර ඇගිය බලන්න පැටියත් කෑ ගහනවා මායතින් ඇවිල්ලා පාරයින් හිටපකා තමයි අරගෙන ඇත්තගෙන ගිහින් මෙරිස වනාලින් තුම්රියන්හි ගැටීම් බියකි අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා වුණා. වනාලේ තුම්රිය ගැටීම් මේ යාම වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී විශේෂ කමිටුවක්ද පත් කර තිබුණා. මෙතන දැනට වෙලා තියෙන සිදුවීම තමයි රේල් පාරේ දෙපැත්ත කඳු සහ මැද්ද භූමියෙන් රේල් පාර ගමන් කරන ස්ථානයක් මේක. කටින් එකක් කියන ස්ථානයක තමයි මේක වෙලා තියෙන්නේ. ඒතර කටින් එකක් තුල අලිය කෙරුවා කටින් එකකින් අලිය රියදුරු මහතර කලින් දැක ගැනීමට බොහොම අපහසුයි. ඒත් එක්ක අලියට ෂණික ඉවත් වෙනත් අපහසුයි. එතකොට මේ අනතුර ඇත්තටම වළක්වා ගන්න බොහොම අමාරු අනතුරක් වශයෙන් අපිට නම් කරගන්න වෙනවා. ෂණික විසඳුම් වශයෙන් ගත තීරණ
කිහිපයක් ලෙස දුම්රිය රිදුරු මහත්වරණට අලින කලාපල පෝෂන් ඩ්‍රයිවින් ලෙස ඒ පද්ධතියටද අලින කොටස් ටික අපි දැනුම් දෙන්න. ඒ පද්ධතියේ 3ක 4ක වගේ සාර්ථකත්වයකින් අපි කරන්නේ ඒ දැනුම් දීම සහ විවිධ උපක්‍රම සහ රිදුරු මහත්වරණ සහ හැම දෙනා කැපවීම මත ගිය අවුරුද්දේ නොවැම්බර් සිට මේ දක්වා අලි 3 දෙනෙක් හැප්පිලා තියෙන්නේ. මෙච්චර අලිය මාරු වෙනවා මෙච්චර කලාපෙන් තොර මාරු වෙනවා කියන ස්වයංක්‍රීය ගණනය කිරීමේ උපකරණ අපි සවි කළා තියෙනවා. අනාගත සැලසුම් වශයෙන් මේ ස්ථානයේ ස්වයංක්‍රීය සංවේදනය වගේ ආවරණය කරන බලාපොරොත්තු කලාපයක් මොකද වැටක් ඉදිකිරීම හෝ වෙන ක්‍රියාමාර්ගයක් තුළින් එක වැළැක්වීම බොහොම අපහසු ස්ථානයක්. ඒ නිසා අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා මේ කොටසට කඩිනමින් විසඳුමක් දෙන්න. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ හඟුරන්කෙත සහ මහනුවර පැවති උත්සව කිහිපයකට සහභාගී වුණා. හඟුරන්කෙත මාදන්විල රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිදිවන චෛත්‍යයේ ධාතු තැන්පත් කිරීම ඊයේ සිදු කෙරුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිත සිරිහිමි, අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේනරුවේ උපාල්හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිහිපයක් විමසුවා. ජනරජතුමා ජන දිනස මේ රටේ සංවර්ධනයට 19 සහ 18 ව්‍යවස්ථා දෙකම හානි කරයි කියලා. මම නම් තේරුණේ නැහැ 18 තියෙන හානිය. ඒක ඉතින් 19 හානියක් තියෙන විදිහට දැන් තේරලා තෝරා ගැනීම ගැන එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. දැන්වත් තේරෙන්නේ පළක්කු වැඩි. සා මාස 4කින් මැතිවරණයක් තියෙනවා. ඉතින් වෙලාවක් නැහැ ඒවා වෙනස් කරන්න. ඉතින් මේ අත්අදා බලන යුගයක් නෙවෙයි මේක. පාර්ලිමේන්තුවේ 3-2 ඡන්දයක් කරාම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. මේ හැමනෙතු කරන්න බෑ නේද? 3-2ක් තියනවාද? නොකිරන දේවල් වලට අර කතා කරලා වැඩක් නැහැ. සර් අදෝස්තේ කියලා සුමනලට කියන ජනාධිපති සලම් කරනවා. අනතුරුව විපක්ෂ නායකවරයා හේවාහෙට කන්දේවල සුමනාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය ගොඩමුන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදුටුවා. ශිල්පාභිමානී 2019 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ අම්පාර නගර ශාලාවේදී පැවැත්තුණා. මෙය පැවැත්වුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. හස්ත කර්මාන්ත ශිල්පීන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. ප්‍රදර්ශනයක් පටන් ගන්න තියෙනවා. තමුන්නාසල ගැන බලන්න මේ සම්ප්‍රදායික ශිල්පීන් ගැන බලන්න කවුරුවත් නැහැ කියන වේදනාව නිවන්න තමයි මේ දිශිකයක් ගන්න හැලලා අපි අම්පාරෙන් මේ වැඩසටහන නිමා කරන්නේ. ගලේවල පල්ලේවල සුසාන භූමියක වලදමා තිබූ මලසිරුරු දෙකක් ගොඩගෙන තිබෙනවා. පල්ලිවිල සුසාන භූමියේ තිබූ මිනි වලවල් දෙකක් මෙලෙස හාරා මිනි ගොඩගෙන තිබුණා. ඒ සිදුකලේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. එක් මිනික කොටස් අසල වත්තක තිබී හමුව තිබෙනවා. මෙය කඩා කපල්කාරී ක්‍රියාවද්ද එසේ නොමැතිනම් වෙනත් සිදුවීමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා. ඔලිම්පික් නියෝජනය කළ හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමුළුවක් ඊයේ පැවැත්තුණා. සමුළුව පැවැත්වුණේ මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී. මෙවර මෙම සමුළුව මෙහි පැවැත්වුණේ පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවන් හා ඥාතීන් අහිමි වූ දරුවන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම අවස්ථාවට හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලතුංග, ජුලියන් බෝලින් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. පාසලේ සිසුන්ගේ මානසික සුවතාවය නගා සිටුවීම උදෙසා ක්‍රියාකාරකම් රැසක්ද මෙහිදී සිදු කෙරුණා. කොච්චවෙලි පොඩවාකට්ටු පාලමසලදී සිදු අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ රියදුරට යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් අනතුර සිදු ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා කුච්චවේලි රෝහලට තුරත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
මේ අතර නොසලකිලිමත් ලෙස රිය දහවණ හේතුවෙන් නාරම්මල වාරියපොළ ප්‍රධාන මාර්ගයේ කොටවිල්ලා කන්ද ප්‍රදේශයේදීද අද උදෑසන රිය අනතුරක් සිදුව තිබෙනවා. අද උදෑසන 6:30ට පමණ මෙම අනුතර සිදුව තිබෙනවා. අනුතරට මුහුණ පා ඇත්තේ අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක් සහ කුලියාපිටිය සිට වාරිපොළ දක්වා ධාවනය වූ මෝටර් රථයක්. ලොරි රථය සහ මෝටර් රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනුතර සිදුව තිබෙනවා. අනුතරින් ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවා. සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ මෝටර් රථය ඉදිරියෙන් ගමන්ගත් වෑන් රථයක් ඉස්සර කිරීමට ගත් උත්සාහයේදී වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණ ලොරි රථය ගැටි ඇති බවයි. සිද්ධියෙන් මෝටර් රථය හා ලොරි රථයේ රියදුරන් සුළු තුවාල ලබා තිබෙනවා. දකුණු පළාත් සමූපාකාර සාමාජිකයන්ගේ විරෝධතාවයක් ඊයේ දහවල් පැවතුණා. මෙම විරෝධතාවයට හේතු වූයේ දකුණු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් 2019 අංක 6 දරන සමුතකාර පනතට විරෝධය පළ කරමින් විරෝධතාවය දහවල් දෙකේ සිට පස්වරු පහ පමණ වනතුරු පැවති බව අප වාර්තාකරු පැවසුවා. එම පනතේ තිබෙන නීති රීති අනුව දකුණු පළාතේ තිබෙන සමුතකාර සමිති සඳහා විශාල අසාධාරණයක් සිදුවන බව මොවුන් ප්‍රකාශ කළා. ප්‍රඥප්තිය හැදුවේ දකුණු පළාත් සම්පකාර කොමසාරිස්වරයා ඇතුළු මේ දෙපාර්තමේන්තුවේ සීමිත නිලධාරීන් පිරිසක් අපි ඉල්ලුවා මේකට අවස්ථාවක් ඒ අත් එක්ක සහභාගී වෙලා මේ ප්‍රඥප්තිය සම්බන්ධව කටයුතු කරන්න එකට කටයුතු කරලා අපිට අවශ්‍ය ආකාරයෙන් මේ සංශෝධන ඉදිරිපත් කරන්න කිසිම අවස්ථාවක ඒකට ඉඩ නොදී ඒකාධිපති ප්‍රඥප්තිය සම්මත කරගන්න අවශ්‍ය කටයුතු දෙපාර්තමේන්තුව මුල් වෙලා අපේ දකුණු පළාතේ සියලුම සම්පකාර සම්බි සමාජිකයින්ගේ ඒ සමාජික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම නැතර නැති කරලා තියෙනවා. හික්කඩුව නගරයේ සිට සීනිගම දේවාලය දක්වා පැමිණි විරෝධතාකරුවන් සීනිගම දේවාලයට ගොස් දේව කණ්ඩලවක නිරත වී පොල් ගැසීමක්ද සිදු කළා. අනතුරුව දේවාලය ඉදිරිපිට ඇති ප්‍රධාන මාර්ගයේ සටන් පූරු රැගෙන උද්ඝෝෂණයේ නිරත වුණා. මේ අතර වරකපල නෙළුම්දෙනිය බටුපුතල්ල ප්‍රදේශයේ සුරාසලක් විවෘත කිරීමට එරෙහිව ඊයේ දිනයේ විරෝධතාවයක් හා පාගමනක් පැවැත්වුණා. මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ප්‍රදේශයේ මහා සංඝරත්නය මැදිහත්වයි. විරෝධතාකරුවන් නෙළුම්දෙනිය හන්දියේ සිට බටුපුතල්ල සුරාසල පිහිටි ස්ථානයට ගොස් විරෝධතාවයේ නිරත වුණා. ගලෙම්බෙඳුරව ප්‍රාදේශීය වාරින්ජිනේරු කාර්යාලයේ වහලේ මත නැග පුද්ගලයෙක් ඊයේ පස්වරුවේ උපවාසයක නිරත වුණා. ඒසිය ගොවිබිම් වෙත ජලය නිකුත් නොකරන බවට චෝදනා කරමින් උපවාසය කළ පුද්ගලයාට සහාය පළ කරමින් තවත් පිරිසක් විරෝධතාවයක නිරත වූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මෙම විරෝධතාවයට මූලික හේතුව කුරුළු වැව භාර වාරි ඉංජිනේරුවරයා බව අප වාර්තාකරු සඳහන් කළා. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ මේ සම්බන්ධව ප්‍රදේශවාසීන් ඉංජිනේරුවරයා හමුවීමට කියද එය සාර්ථක වී නොමැති බවයි. විරෝධතාවයේ අතරතුර පොලිසිය පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා. අප වාර්තාකරු පැවසුවේ ඉන් අනතුරුව අද දිනේදී මේ නැවතත් සාකච්ඡා කිරීමට නියමිත බවයි. අද දිනේ සාකච්ඡාවක් ලබා දෙන බවට දුන් පොරොන්දුවක් මත උපවාසය අත්හැරීමට පියවර ගෙන තිබෙනවා. පළාත් රැසකට අද දිනේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා අනාවැකියේ සඳහන්.
පවතින වැසි සමග දිස්ත්‍රික්ක පහක පස්කඳු කඩා වැටීම් සහ ගල් පෙරලීමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය අනතුරු අඟවනවා. එහි නායම් අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේ ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල එම අවධානම පවතින බවයි. වැසි සමග ඇතිවිය හැකි පස්කඳු කඩාවැටීම් සහ ගල් පෙරලීම් වැනි ආපදා තත්ත්වයන් පිළිබඳව ජනතාව විමසිලිමත් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළා. පවතින වැසි සමග එම අවධානම තවදුරටත් ඉහළ ගියහොත් ඒ පිළිබඳව නිකුත් කරන නිවේදන අනුව ක්‍රියාත්මක වන්නයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙනවා. මේ අතර දිස්ත්‍රික්ක පහකට බලපා ඇති වියලි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 350,000කට අධික පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පැවසුවේ යාපනය මුලතිව් කිලිනොච්චි වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාව එලෙස පීඩාවට පත්ව සිටින බවයි. වැලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවටගත් සේවකයින් අතුරින් දසවන සැකකරුවන කරුපයා රාජේන්ද්‍ර නොහොත් අබ්දුල්ලා ලබන මස 8 වෙනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්තලියනගේ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිස් රත්න විමර්ශන කොට්ටාශය අධිකරණයට කියා සිටියේ සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කරන බවයි. මහුට අප ලබා දෙන ලෙස විත්‍ය නීතිඥවරයා ඉල්ලා සිටියේද අධිකරණය එය ප්‍රතික්ෂේප කළා. දැන් අවධානය ලෝවට අපුවත් කිහිපයක් වෙතයි. ඉන්දුනීසියාවේ බන්ඩා මුහුද ආශ්‍රිතව තවත් ප්‍රබල භූකම්පනයක් අඩගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් 1.3ක් ලෙසයි. ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ මෙහි බලපෑම ඔස්ට්‍රේලියාව වෙතද දැනී ඇති බවයි. ඔස්ට්‍රේලියාවේ ඩාවින්හි ගොඩනැගිලි කිහිපයකින් පුද්ගලයන් ඉවත් කර ගැනීමට පියවරගත් බවද ABC පුවත් සේවය සඳහන් කළා. කෙසේ වෙතත් භූමිකම්පාව හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරක් වීම නිකුත් කර නැහැ. මින් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ජර්මනී හූති කැරලිකරුවන් සෞදි අරාබියේ අබා සිවිල් ගොන්තුරුපළට ප්‍රහාරයක් කළ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් සෞදි අරාබියේ දිවිගෙවෙන සිරියානු ජාතිකයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලැබූ බවයි. සෞදි අරාබියේ අබා සහ සීචාන් ගොන්තුරුපළ වෙත ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කළ බව හූති කැරලිකරුවන් සිය මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රකාශ කළා. සෞදි අරාබි රාජ්‍ය රූපවාහිනියද අබා ගොන්තුරුපළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව පැවසූ නමුත් සීචාන් ගොන්තුරුපළට ප්‍රහාරයක් එල්ල වූ බව තහවුරු කළේ නැහැ. නගරාධිපතිවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් තුර්කි පාලක පක්ෂයට ස්තන්බුල් නුවර පාලන බලය අහිමිව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුර්කියේ ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා 54%ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් මෙම මැතිවරණයෙන් ජයගෙන ඇති බවයි. ඉකුත් මාර්තු මාසයේ පැවති නගරාධිපතිවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන්ද ඔහු මෙවැනි ජයග්‍රහණයක් හිමිකරගත් නමුත් තුර්කියේ පාලක ඒකේ පක්ෂය එහි අක්‍රමිකතා සිදු වූ බව පැවසීමෙන් පසු යළිත් වරක් මෙම මැතිවරණය පැවැත්වීමට සිදු වුණා. විපක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍රතිවාදියා වන හිටපු තුර්කි අග්‍රාමාත්‍ය බිනාලි යල්රිම් සිය පරාජය පිළිගත් අතර තුර්කි ජනාධිපතිවරයා ජයග්‍රහකයාට සුභපතා තිබෙනවා. මීට පෙර ස්තන්බුල් නුවර ජයගන්නා ඕනෑම අයෙකු තුර්කියද ජයගන්නා බව පැවසූ තුර්කි ජනාධිපතිවරයාට මෙම මැතිවරණ ප්‍රතිඵලය ප්‍රබල පහරක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමිරාත්යේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානය සම්බන්ධයෙන් උපයමාර්ගිකව පියවර ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණයි. ත්‍රස්තවාදී විශාලතම රාජ්‍ය අනුග්‍රාහකයා වන ඉරානය මර්ධනය කිරීමට ගෝලීය සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන බවද මයික් පොම්පියෝ ප්‍රකාශ කළා. ඔහු අවධාරණය කළේ ඉරානය සමග යළි සාකච්ඡා ආරම්භීමටද ඇමරිකාව සූදානම් බවයි. කෙසේ වෙතත් න්‍යෂ්ටික ගිවිසුමේ සීමා ඉක්මවා කටයුතු කිරීමට තමන්ගත් පියවර නතර කිරීමට සූදානම් නැතැයි ඉරානය ප්‍රකාශ කළා. දෙදහස් 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 31 වන තරගය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අතරයි.
Afghanistan kandai mataman sahabatyo taranga hayama mevana vita parachuta patwe thibima hetuwen ounta mevana vitat mevara lokkusalane avasan pura wadeeta pivisime avasthawa mage heri thibenawa kese vetat taman sahabatyo taranga hayen deka jaya ganimin prasada lakunu sathahane hayawana sthane pasuwana bangladeshiyata mema tarage ita wetagat ලෝක කුසලාන එක් දින තරගාවලියේ ඉතිහාසයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය එකිනෙකා හමු වී ඇත්තේ එක්වරක් පමණයි. එම තරගයේ බංග්ලාදේශ කණ්ඩායම ජයගෙන තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය එක් දින තරග හතකදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග හතරක ජය හිමි කරගෙන සිටින්නේ බංග්ලාදේශයයි. ඇෆ්ගනිස්තානයේ ඉතිරි තරග තුන ජයග්‍රහණය කර ඇති අතර අවසන් වරට පසුගිය වසරේදී දෙපළ අතර පැවති තරගය ලකුණු තුනකින් බංග්ලාදේශය ජයගත්තා. බංග්ලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය අතර තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3ට එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ප්‍රවෘත්ති සමග නිවුස් ෆස්ට් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මිනිමවට පත් වෙනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.